මෙමන විට සියලු වාර්තා බිඳ තමවිින්, සියලු රටින් බොරු කරමින් ලංකාවේ වැටිම පිරිසක් නර්බන ටෙලිවිෂන් ෙිව කියය දැන්. අදහප ජීවත්වන්නේ විසි එක් විනි සතවර්ශයේ. දහනවෙවෙනි සතවර්ශයට වඩා අවුරුදුූ දෙසීයක් ගෙවී ගොස්තිබෙනවා. දහ නමවෙනි සතවර්ශයේ විප්ලවවල අර්ගලවල පොදු ලක්ෂණ කිහිපයක් අප ඊ එෙත් මතක් කලා ඒ ගිනි තැබීමම් සහ ගාතනයි. ඉන් අවුරදු දෙසියකට පසු විප්ලවවලදිත් විවිධ ඝාතන වාර්තා වුණා නැත්තෙම නෑ නෙවෙයි. නමුත් දහනමවෙනි සතවර්ශය තෙකින් ලෝකේත්තුල සිද වූ විප්ලවවල සමහර ගාතන අතිශයම් ලෙේ. එ්යි ශිෂ්ට සම්පන්න සමාජයකට පිළිගන්නම බැහැ. අපේ රටෙත් අර්ගල විප්ලව හර්තාල්වල ඉතිහාසය විමසීමේදී ගිනි තැබීම් විනාශ කිරීම් ගාතන එමටයි. හැත්තේක සහ අසුවට අසුනමේ විප්ලව අපේ රට ලෙන් තෙත් කළ බව අමතක කරන්න බැහැ. මෙවර තරුණ නැගිටීම ආරම්භ වුණ අර අසුවට අසුනමයට හාත් පසින්ම වෙනස් සාකාරයකටයි. අප්‍රේල් නමවෙනිදා ගාලු මෝදරට එක්කුණු තරුණ විප්ලොවාදින් වෙනස් ආරක පි

බිමවැටනු ටොපිකොලේ පවා පිරිසුදු කළ මේ පිරිස රටටම විනේ පිළිබඳව නව මතයක් ඉදිරිපත් කලා පනි වෙඩයක් දුන්නා. විප්ලවයට විධ කාණ්ඩවල එකතුවීම මත ය තව තවත් පුළුල්ලනා. විප්ලවේ දරුණු සොභාවයකට පරිවර්තනය කළේ මැයි නමවෙනිදා. එදා රටම ලේවිලක් ගිනි ගොඩක් බවට පත්කල හනුමන් තවනේ හිටපු අගමැති මහින්ද රාජ පක්ෂ බව අමුත්වයෙන් කිවයිතු නැහැ. අරගලයට ගහලා අන්තිමට මහින්දට ගෙදරයන්නව. ඉන් අරගලයේ නැවතුනේ නැහැනි විප්ලවේ තවතවත් පුළල් වුුණ ජනාධිපති ගෝටාබේ යා යුතුමයිකිෙන තැනට අර්ගලේ පත් වනා දැන් ජනාධිපති ගෝටාබේටත් හෙට යන්න සිද්ධ වෙනවා. වැැසිල් රාජපක්ෂයටත් යන්න වුණා රනිල් වික්‍රමසිංහටත් යන්නම වේවි දැන් ප්‍රශ්නය ඇත්තේ විප්ලවේ සහ ගිනි තැබීම් සමහර විනාශයන් අතර ඇති සම්බන්ධයයි. විප්ලවේ උපරිමිය සටහන් වයේ පසුගිය නවවෙනි දයි. ජීවිතේ ඒ විනාඩියක්වත් ගෝල්ෆේ රෑයක් නිදිමරා නැති බොහෝ අය විප්ලවේ වෙනුවෙන් කොළඹට ආවා.ඒ සමහරුන්ගේ චේතනාව අතිශය පිරිසිදුයි අවංකයි කියනක ගැන අමුතු තර්ක විතර්ක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි සමහරුන්ගේ අරමුණු වෙනස්සන්. සමහරුන්ට දේශපාලන ඉලක්ක අපේක්ෂාතිබනාා ඒය අතර ගාලමෝදර් අර්ගලේයට විරුද්ධ ඊට වෛර කරණ අයත් හේටියා. ඒ නිසයි අප නිරන්තරයෙන්ම මතක් කළේ අරගලය විප්ලවේ කිසි සේත්ම විනාශය කරා යායුද නැති බව. උපරි මෙෙන්ම පරිස්සම් විය යුතු බව. මේ අරගලය පොලිසිය ත්‍රිවිදහමුදාව එක්ක තියෙන අරගලයක් නෙවෙයි. ඔවුන් එක්ක ගහමරාගන්න තැනට තල්ලු කරන්න එපා කියනෙ එක.ඒවගේම අප පොලිසියසාහ ත්‍රිවිදහමුදාවටත් මතක් කළ මෙයින්න ඔබේ දරුවෝ ඔබේ සහෝදරයෝ ඔබේ නංගී අක්කා හෝ අම්මතාත්තවෙන්න පුළුවන් කියලා. ෆිශේෂෙන්ම ජනාතිපතිමන්දිරේ අ ැති කාරයාල වැනි ස්ථානවල ඇත්තේ පොද දේපල. ොදු දේපල විනාශකිරීමට කිසිදු අයකුට. අයිතියක් නැහ ඒවාගේමයි පෞද්ගලිකදීපලත් එහෙම තමයි. මේ ගිනිතියන්න විනාශ කරන්න කොයිම වෙලාකොත් කාටව අයිතියක් නෑ. එකට අප බරපතල ලෙස විරුද්ධයි ශිෂ්ට සම්පන්න මිනිස්සු ලෙස. දේශපාල්ලක්නින් මුළු රටම කාබාසිනයක් කොට විනාශ කළ අවස්ථාවක මේ ඉතිරි වෙලා තියන දේවල්වලටත් ගිනිතියලා විනාශකරන්න එපා කියෙලා අප මීට පෙරත් මතක් කලා. ඒවා හොරාකාපු සල්ලි වුණතුන් ගිනි තිබ්බොත් ඒ හොරාකාපු සල්ලි අපේම කියලා මතකතියාගන්න කියලා දැන් ඇත්ටමේර. බොහ දේශපාල්ලක්නින් සැබෑවටම මේ අර්ගලකරුවන් මේ විප්ලවේ මේ තරුණින් හා ඇත්තම කිවෝ ජම්මන්තර වෛරයි. හිත යටින් වෛරයි. එනිසා එක එක ජාතිය කල්ලි දැන් මේ අරගලේ තුළට විප්ලවේ තුළට ඇතුල් වෙන්න පටන් අරන්. ඊයේ සිට සමහර සමාජ මාධ්‍යය සමහර මාධ්‍යත් මේ අරගලකරුවන් කළ විනාශය කියෙලා වැසිකිිලිපෝච්චි කඩා දමා ඇති ආකාරෙ පූල් එකේ ඇති මෙට්ට කොට්ටාආදේ පෙන්වීමට පටන් අරන් තියෙනවා. රටක් හිංගමනට දාලා මහපාර්ට ඇදලදාපු රටක මේවා මොන අපරාධ කියලා ඇත්තැනම අපටත් ප්‍රශ්න කරන්න පුළුවන්. මේවා ඇත්තරම විනාශයන්ද කියලාත් අහන තරමටම. ඊට වඩා අලොක විශයක් මේ රට ඔය දේශපාල්ලක්නින් කරලා ඉවරයි. නමුත් එකක් තිබෙනවා අප කිසිසේත්ම කැමතිනෑ මේ රටේ පොදු දේපළ හෝ පෞද්ගලික දේපල අල් පෙනත් තක්වත් කවුරුත් තිනාශ කරනවට. අපෙන් හොරකම් කළ ධනයට ගිනි තැබීම විනාශසිකිරීමම නෙමයි දැන් අප කළ යුත්තේ කවරුන් හෝ මේ සාමකාමි අරගලකරුවන්. විප්ලවවාදීන් මැදට පැමිණ ඇති බව පැමි නෙමින් ඇති බව තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් අප කළයුත්තේ මේ ගාලුමෝදර විප්ලවවාදීන්ට යළි සල්ල ල බාරදීමයි ගාලු බෝධරටම මේ සාමකාමී අර්ගලේ ගෙනයාමයි. විශේෂෙන් අගමැති රනිල්ගේ නිවස ගිනි තැබීම පිටු පස බරපතල කුමන්ත්‍රරණයක් ඇති බව මේ ඒ අගමැතිවරයක් කළ ප්‍රකාශයට සිහිබුද්ධයෙන් ඇහුන්කම්දුන් න්නම පේනවා මේ සියල්ල දැන් මේ බැර කරන්න හදන්නේ ගාලුමෝදර අරගලකරුවන්ට විප්ලවාදන් පිට. නමුතුන් අගමැති රනිල්ට පෞද්ගලික නිවසින් පිටවන්න කියව් පොලස් ලොක්ක කෞුදි කියලෙඉසල්ලම හොයන්නකෝ. ඔහුගේ පනිවිඩය අනුවයි අගමැති රනිල් බිරිඳ සමඟ මේ නිවසින් පිටවෙලා අගිල්ල තියන්නේ ඒක කිය අන. ඒ රනිල්ගේ නිවසට ගිනිතියන්න පුළුවන් අරගලකරුවන්ගෙන් හානිවෙන්න පුළුවන් කියලා. පෙර දැනමක් තිබ න නේද. ඇයි මාධ්‍යවේදන්ට බිමදාගෙන ගැහවේ. කොහොමද. ඒ. අගමැති රනිල්ලඉන්න ප්‍රදේශයේ විදුලිය විසන්ඳ වුණේ. අගමැති රනිල් කියේන විදිත් නම්. ගහලතින් එක් මාධ්‍යිවේදියකුට විතරයිල්. නමුත් හත්දෙනෙකුට විශේෂයෙන් තරුණියකටත් හොඳටම රි දෙන්න ගැහුව කියලා කවරුත් අගමැති රනිල්ට කියලා නෑ. අගමැති රනිල් යන්න බැහැකිව කියලා. එතන හිටි හැම පක්ෂ නායකකුම දන්නවා ඒ. රව්හකම් හරි සුමාන්තිරන් පිට විතරක් තියන්න එා ඇහුත්තන හිටපු සියලුම සිංහල නායකෝ. ඒ දෙන්නට වඩාහොඳට දන්නවා කෞරහරි හිතනවානම් මේ වෙලාවේ රෞ්ෆකීම් හරි සුමාන්තිරන්න හරි මේ උගලට අටෝලා ඇඳලාරගෙන ජාතිවාදයක් උසගන්න ඒකට හුඟක් වෙලායයි අගමැතිරනිී. එකකට අප විරුද්ධයි. ඒ මේ නිවස ඔහු සතු පෞද්ගලිකදාානයක් එබ වැට්ට හිතිබූ චිත්‍ර පොත්තපත ඒවා බොහොම පරණ ඇති. ඒවා ඔහුගේ පෞද්ගලික මතකයන්. ඒවා ගිනිිබත් කරන්න කිසිකෙනකොට අයිතියක් නෑ, ඒක අයි අහන්න දෙයක් නෑ එක පිළබඳ විවාදයක් නෑ. අතර ත්‍රිපිටකේ බෞද්ධ පොත පත අගනාා බුදු පිළිම පිළිබඳව දැන් නිරන්තරයෙන්ම අමුතු මතවාදයක් ගොඩ්නැගන්න පටන් අරන්තීවා ඒකයන්නේ යම් කිසි පිරිසක් මේ ත්‍රිපිටකේ බෞද්ධ පොතපත බුදු පිළිම ගෙනනි තිබ්බා කියලා මොකද අප දන්නවානේ මේ රටේ බෞද්ධ පොතපත බුදු පිළිම වලට ගිනි තිබ්බහම මේ රට කොහමද ඊට පස්සේ ගනිගත්තකේ ලනේද නමුත් රනිීල් ඔබෙන් එක ප්‍රශ්නයක්ක හන්න ඕනේ ඔබට එකක් කියන්න ඕනේ ඔබ රටේ ජනතාවගේ කැමැත්තට ජනතාව ගේ බහුතරේට අගමැතිවූ අයෙක් නෙවෙයි. මුල්ලු කොළඹිම්ම ඔබට ලැබුණේ අපේ මතකේ හැටියට තිස් පන්දාහක විතර චන්ද ප්‍රමාණයක්. ඇත්තරම චන්ද තිස් පන්දහකින් අවබට අගමැතිවෙන්න පුළුවන්න්නම් අඩුම ගානය පාර්ලිමේන්තු. අසුනවත් දිනාගන්න බැරුව ගිය ඔබට රටේ අගමැතිවෙන්න ඔය විවස්ථාව ඉඩදීලා තියෙනලාං ව්‍යවස්ථාව ලොකු හිලක්තියෙනවා පොඩිහිලක්නෙ මේ ලොකු හිලක්කොයිවස්ථාව තියෙනවා ඒකතමයි විසඳගන්න ඕන පළමු කාරණය. ඒකන්නේ ඔබ ජනතාවගේ අගමැති නෙවෙයි. ඔබ ඇත්තටම ඔය දැන් ගෙදර යන රාජ පක්ෂලගේ අගමැති. දෙක ඒතමයි අවසන්කාරණය. අර අජහන් බ්‍රහ්ම ස්වාමීන් වහන්සේගෙන් අපේ මතකෙ හැටිට උන්වහන්සගෙන් විය යුතුයි වරක් මාධ්‍යවේදියෙක් මෙසේ ඇසවා. ඔබ ඉදිරිපිටදී ත්‍රිපිටකේ ඉරලා වැසිකිලියට දැම්මුත් මොකද කරන්නේ කියලා. ඒ වෙලාවෙේ අජහන් බ්‍රහ්ම ස්වාමීන් වහන්සේ කිව්වා මම වහම පෛප්ප බාස්ගෙනෙකු ගෙනල්ලා වැැසිකිලියේ සුද්ධ පවිත්‍ර කරනවා කියලා වේදනය ඇහවා ඇයි ඔබට තරහයන්නේ නැට්ද කියලා එවිට ලැබුණ උත්තරය හරි වැදගාත්න්. බෞද්ධ දර්ශනය අඩංගු පොතක්ං වැසකිලි වලකට ඉරලදාලා මිනාස කළයි කියලා බුදුරජාණන් වහන්සේගේ නිමල ධර්මය කාටුවත් විනාස කරන්න බැහැ කියලා ඔන්වහන්සේ උත්තර දුන්නා අප විශ්වාස කරනවා ඔබ සතු බෞද්ධ පොතපත්ත බුදු පිළිම එක් කිසි දෙයක් ගිනිතියන්න කාටවත් අයිතිය නෑ එක නැවත යළි අවධාරණය කරනවා එකට හරියට අකුරට හයලාබ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඔය මාධ්‍යිවේදීන්ට ගහපු ඔබට පනිවිඩේදියපු පොලිස් ලොක්කගේ ඉඳලා පටන්ගන්න දැන් ඒ සිදුවී හමරයින නේද බෞද්ධ දර්ශනය හරය අත්හැරීම සැබෑවටම ඔබතුන් මහින්ද වගේම අත්හැරීම ප්‍රගුණ කරලා තිබුණ නම් අද මේ කිසිම වේදනාවක් නෑ කියන කතුන් ඔබට මතක් කළ යුතුව තිබෙනවා. ටෙලිවකිය අවසාන් කරන්නේ අත්හැරීම ප්‍රගුණ කළ යුතු බව මතක් කරමින් බ ට ඇති තන්හාවද අවසානයේ ඉතිරි කරන්නේ තන්හාය ජායති සෝකෝකේලක් විතරමයි අද අපට කියන්නවෙන්නේ.